Hi friends, good evening to you all. As the first lesson of a series of lessons to follow, today I'm going to make you all aware of how English originated in England and evolved into a most dominant international mode of communication. Dear friends, prior to my explanation on English, let me first talk about the English, by extension, the English race. Dear friends and children, it goes without saying that the English race was a hodgepodge of varied sub-races like Normans, Jutes, Saxons and Angles. What do you mean by hodgepodge? That's an English word. They are known as rhythmical expressions. There are such expressions in the English language. Hotch potch, hurly burly, roly poly, newsy wewsy, tittle tattle, boogie woogie, humpty dumpty, hickory dockery, jiggery pokery, hugger mugger, teeny weeny, niffy neffy, dilly dally, shilly shally, harum miskerum, hunky dory, tip top, brick a brack, niffy neffy, dilly dally, shilly shally. These are very, very special expressions. The speciality is the pronunciation of the first word is rhythmically related to that of the second word. That's why they are known as rhythmical expressions. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. දීර්ඝ පාඩම් මාලාවක පළවෙනි පාඩම විදිහට මම අද ඔබට උගන්වන්න යන්නේ බෝ දැනුවත් කරන්න යන්නේ ඉංග්‍රීසි කොහොමද එංගලන්තේ බිහි වුණේ ඒ බිහි වෙලා ලෝකේ තාම අතිශයම ප්‍රබල අන්තර්ජාතික සංනිවේදන මාධ්‍ය බවට ඒක විකසනය වුණේ කොහොමද කියන එක පිලිබඳව සැකෙවින් කෙටියෙන් පැහැදිලි කර ගැනීමටයි මගේ පැහැදිලි කරන්නටයි මගේ බලාපොරොත්තුව. මිත්‍රවරුනි අපි දන්නවා විශේෂයෙන්ම කියන්න ඕන මගේ මේ මූලික ඉංග්‍රීසි පිළිබඳව මගේ මූලික පැහැදිලි කිරීමට පෙර ආතුව මට ඉංග්‍රීසි ජාතිය ගැන කතා කරන්න අවශ්‍යයි මුලින්ම. ඉංග්‍රීසි ජාතිය අපි කියනවා නෝමන්ස් ජූට්ස් සැක්ෂන්ස් හා ඇංගල්ස් කියන විවිධ ජාතීන්ගෙන් එකතු වෙච්ච සැදිච්ච සම්මිශ්‍රණය වෙලා හැදිච්ච හොච් පොච් එකක් කියලා කියනවා. හොච් පොච් කියන්නේ ඇත්තටම අපි එක විශේෂ වචනයක් ඒකයි මම කිව්වේ ඉංග්‍රීසි ජාතිය හොච් පොච් එකක් කියලා කියනවා. ද ඉංග්‍රීස් රේස් වෝස් අ හොච් පොච් ඔෆ් වෙරයිට් සබ් රේසස් ලයික් නෝමන්ස් ජූට්ස් සැක්ෂන්ස් ඇන් ඇංගල්ස්. එන මොකද්ද මේ හොච් පොච් කියන්නේ? මං කිව්වේ මේක ඉංග්‍රීසි තේරුම තමයි හොච් පොච් කියන්නේ මික්ස්චර් ඔෆ් වේරියස් තිංස් මික්ස් ටුගෙදර් විතවුට් එනි පර්ටිකුලර් ඕඩර් ඕ රීසන්. අපි තවත් විදිහකට කියනවා නම් නම්බර් ඔෆ් වේරියස් තිංස් මික්ස් ටුගෙදර් විතවුට් එනි පර්ටිකුලර් ඕඩර් ඕ රීසන්. අපි සරලව සිංහලෙන් කියනවනම් හත්මාලුවක් හොච් පොච්. එනං එංගලන්ත ජාතිය හත්මාලුවක් කියලා කියන්නේ මිශ්‍රණයක් විවිධ නෝමන්ස් ජූට්ස් සැක්ෂන්ස් ඇංගල්ස් කියන විවිධ මේ ගෝත්‍රික කණ්ඩායම් වලින් සැදුම්ලත් ජාතියක් තමයි ඉංග්‍රීසි ජාතිය කියලා කියන්නේ. එතකොට ඇංගල්ස් ඇංගල්ස් were the first tribal group of people to settle down in England. The original English were Angles, Saxons, Jutes of Northern Germany and Normans. ඇත්තරම එංගලන්තයේ මුල්ම පදිංචිකාරු original නියම මූලික අපි කියන්නේ the rightful owners of England. ඒගොල්ල තමයි Anglers, Saxons මුල්ම පදිංචිකාරු Anglers ගෝත්‍රික කණ්ඩායමක් Saxons උතුරු ජර්මනියන්ගේ Jutes සහ පසු කාලික මේ Normans කියන මේ විවිධ ගෝත්‍රික කණ්ඩායම් ඇවිල්ලා තමයි එංගලන්තේ පදිංචි වෙලා මේ එංගලන්ත ජාතිය බිහි කරන්නේ. මෙතන හිටු මූලිකම කණ්ඩායම තමයි මේ ඇංගල්ස්. ඇංගල්ස්
එතකොට මං කිව්වා මේ එංගලන්ත ජාතිය හොච් පොච් එකක් කියලා හත් මාළුවක් කියලා. මං ඉදි මට ඔබට කියන්නම් නොහැකි වුණා මේ හොච් පොච් කියන මේ රිද්මිකල් එක්ස්ප්‍රෙෂන්ස් මේවා ඒ වගේ ප්‍රකාශන ගොඩක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. මං අර කලින් සඳහන් කරපු වචන මාලාව මේවට අපි රිද්මිකල් එක්ස්ප්‍රෙෂන්ස් කියලා කියනවා. පළවෙනි වචනේ උච්චාරණය එහි දෙවෙනි වචනේ උච්චාරණයට යම්කිසි රිද්මයාලිකූර සම්බන්ධතාවයක් දරනවා. දැන් හර්ලි බර්ලි කලබැගෑනි අපි හනි වට්ස් දිස් හර්ලි බර්ලි ගෝයින් ඔන් හියර් ටිටල් ටැටල් ඕප දූප අපි දැන් කියනෝ කියන්න පුළුවන් සම් විමෙන් ෆන්ඩොෆ් ටිටල් ටැටල් සමහර කාන්තාවන් ඕප දූප වලට හරිම ආසයි. ටිට් බිට්ස් ටිට් බිට්ස් රස මුසු ඕප දූප. නිවුස් වියුසි ඕප දූප. නිවුස් වියුසි නිවුස් පේපර්ස් ඕප දූප පත්තර ට්‍රෑෂස්. එතකොට අපි කියනවා ඩිලි ඩැලි ශිලි ශලි හරම් මිස්කරම් හංකි ඩෝරි නිෆි නැෆි ගොඩක් තියෙනවා. අපිට කියන්න පුළුවන් තව බූගී බූගී හම්ටි ඩම්ටි මං කලින් සඳහන් කරපු වචන ලැයිස්තුවම. දැන් බ්‍රික බ්‍රැක් කියන්නේ ලට්ට ලොට්ට. හූඩු වූඩු බලි හදි බලි තොවිල් හදි හූනියම්. ඔය වගේ අති විශාල ප්‍රමාණයක් තියෙනවා. වචන මගේ එකතුවක් තියෙනවා 100කට ආසන්න ප්‍රමාණයක්. ඇතෝසින් මම ලියපු The Correct Usage of Phrases in English කියන පොතේ මම අග දාලා තියෙනවා මේක රිද්මිකල් එක්ස්ප්‍රෙෂන්ස් කියලා. ඒක ඒ මාතෘකාවත් ඇත්තට මමම නිර්මාණය කරපු එකක්. ඒක හේතුව මම ඒකයි හේතුව ඇට ඔබට සඳහන් කළේ the pronunciation of the first word is rhythmically related to that of the second word. ඒක නිසා තමයි පළවෙනි වචනේ උච්චාරණයෙහි දෙවෙනි වචනේ උච්චාරණයට යම් රිද්මයානුකූල සම්බන්ධතාවයක් දරන නිසා තමයි අපි ආර රිද්මිකල් එක්ස්ප්‍රෙෂන්ස් කියලා කියන්නේ. හර්ලි බර්ලි නිව්සි වියුසි ටිටල් ටැටල් බ්‍රික බ්‍රැක් ටිප් ටොප් ඉස්තර ටිප් ටොප් ඉස්තර ඉතී වගේ විශේෂ වචන. ඒතකොට මේ එංගලන්ත ජාතිය හොච් පොච් එක හත් මාළුවා. එතකොට විවිධ ජාතින්ගේ එකතුව විවිධ ගෝත්‍රික කණ්ඩායම ඇවිල්ලා තමයි එංගලන්තේ ජනවාස කරන්නේ. ඒකෙන් අපු මුල්ම කණ්ඩායම මේකේ ප්‍රධානම කණ්ඩායම අපි ඇංගලස් ඇංගල්ස් කියලා කියනවා. ඇංගලෝ සැක්ෂන් වරු කියලා පසු සඳහන් කරා ඇංගල්ස්. ඒතර ඇංගල්ස් ලෑන්ඩ් ඇංගල්ස් ලෑන්ඩ් ඇංගලස් ලගේ භූමිය ද ලෑන්ඩ් ඔෆ් ඇංගල්ස් ඇංගල්ස් ලෑන්ඩ් ඇංග්ලෝ ලෑන්ඩ් ඉංග්ලන්ඩ් බවට පත් වුණා කියලා තමයි ඒකත් එක්තරා එක කතාවක්. ඇංගල්ස් ලෑන්ඩ් ඇංග්ලෝ ලෑන්ඩ් ඉංග්ලන්ඩ්. එතකොට ඇංගල්ස් එකකින් එනවා ඇංග්ලෝ. ඇංග්ලෝ කියන්නේ ඉංග්ලිෂ් ඇංග්ලෝමේනියා. ඇංග්ලෝමේනියා ඒ කියන්නේ ඉරිසිස්ටිබල් අන්බ්‍රිඩල් ඩිසයර් ඕ ලෝංගින් ෆෝ ඉංග්ලිෂ් ඇන් දැට් කල්චර් ඉන් පර්ටිකුලර් ඉංග්‍රීසි පිස්සුව. ඇංග්ලෝෆෝබියා ඉරේෂනල් බේස්ලස් ෆියර් ෆෝ ඉංග්ලිෂ්. ඇංග්ලෝෆෝබියා ඉංග්‍රීසි වල තියෙන අහේතුක අමූලික පදනම් විරහිත බය. ඇංග්ලෝෆෝබියා ඇංග්ලෝමේනියා ඇංග්ලෝෆෝබියා ඉංග්‍රීසි වල තියෙන දැඩි ආසාව ඉංග්‍රීසි වල තියෙන දැඩි බය ඇංග්ලෝමේනියා ඇංග්ලෝෆෝබියා. එතකොට එහෙනම් අපිට පැහැදිලි ඇංග්ලෝ කියනවා ඉංග්ලිෂ් එක. ඉට් ඉස් දිස් වර්ඩ් ඇංගල්ස් දැට් ඊවන් ගිව්ස් රයිස් ටු ද වර්ඩ් ඉංග්ලිෂ්. ඉංග්ලිෂ් කියන වචන නිර්මාණයටත් මේ ඇංග්ලෝ කියන වචනේ යම් දායකත්වයක් තියෙනවා. එතකොට දැන් ඇංග්ලිකන් චර්ච් කියලා අපි කියන ඉංග්‍රීසි පල්ලිය. රයිට්. හොඳයි ඒ කෙසේ වෙතත් එතකොට එහෙනම් මට මුලින්ම කියන්න ඕන කාරණේ තමයි ද right the most important thing I want you to know here is that the English race was a hodgepodge of varied sub races like Normans, Jutes, Saxons and Angles. එනම් තනි සුපිරිදුදු జాතියන් මේ විවිධ ගෝත්‍රික කණ්ඩායම් එකතු වෙලා හැදිච්ච జాතියක්. Dear friends, can we proudly say that the Sinhalese are a single unadulterated race? No, we can't. You know that right throughout our history, foreign invasions took place. Foreign invaders either ruled the maritime provinces of our country or conquered the whole country. So in the course of they are living in our country, they married our Sinhalese women, whose children were related to diverse ethnicities. Dear friends, then you must understand the fact that the Sinhalese are not a pure unadulterated race.
Nowhere in the world can we now found, beg your pardon, nowhere in the world can we now find a country where there are people belonging to one race, one religion, one belief, one ethnicity. ලෝකයේ අද කිසිම රටක අපිට හොයාගන්න බෑ එකම ජාතියකට එකම ආගමකට එකම සංස්කෘතිකන පමණක් අයිති වෙන මිනිස්සු ජීවත් වෙන රටවල් අපිට අද ලෝකේ කොහෙවත් හොයාගන්න බෑ ඒ වගේම මම ඔබට කලින් සඳහන් කළේ අපිට ශ්‍රී ලාංකිකයෝ මේ පියෝ කිසිම ජාතියක් මිශ්‍ර වෙලා නැති සුපිරිසිදු අමිශ්‍ර කිසිම දෙයක් මිශ්‍ර වෙලා නැති සුපිරිසිදු ජාතියක් කියලා අපිට කියන්න පුළුවන්ද බෑ අතීතේ විවිධ ආක්‍රමණ සිද්ධ වුණා විවිධ ආක්‍රමණිකයෝ ආවා ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා අපේ රටේ මුහුදු බඩ පළාත් සමහරට ආක්‍රමණය කළා සමහර ලාවට උන් මුළු රටම ආක්‍රමණය කළා ඉතින් උන් ජීවත් වෙන කාලය අතරතුර උන් අපේ ශ්‍රී ලාංකික කාන්තාව විවාහ කරගත්තා ඒතර උන්ගේ දරුවෝ ඒ කාන්තාවන්ගේ දරුවෝ විවිධ ජන කණ්ඩායම් වලට ඥාතිත්වයක් දක්වන අය ඒ නිසා අද අපිට ලෝකයේ කොහෙවත් හොයාගන්න බෑ එකම ආගමකට එකම සංස්කෘතික එකම භාෂාවක් පමණක් කතා කරන මිනිස්සු ජීවත් වෙන රටවල් Nowhere in the world can we now find a country where there are people belonging to one race, one religion, one faith, one culture. ඒකනේ අපි කියන්නේ multi pluralistic world කියලා. Pluralistic. අපි කියන්නේ culturally, linguistically, ethnically and religiously complex pluralistic world. අපි කලින් දවසේ කතා කළා. එතකොට ඒ ඉංග්‍රීසි ජාතිය ගැන මිත්‍රවරුනි now I'll talk a little bit about English the English language is itself a hodgepodge of billions of words most of which have been derived from many different languages in the world ඉංග්‍රීසි භාෂාව කියන්නේ තත්මාළුවක් ලෝකේ භාවිත කරන විවිධ භාෂා වලින් ආපු වචන වලින් සැදුම්ලත් භාෂාවක් ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි භාෂාව අපි කියන ලෝන් වර්ඩ්ස් සහ බරෝඩ් වර්ඩ්ස් කියලා අපි කැඹුරට ඉගෙන ගත්තින් ඉගෙන ගන්නවා මේ ලෝන් වර්ඩ්ස් 120ක් විතර වචන තමයි ඔරිජිනල් ඉංග්‍රීසි වර්ඩ්ස් ඔරිජිනල් ඉංග්‍රීසි වචන තියෙන 120ක් විතර ප්‍රමාණයක් කියලා තමයි පිළිගැනීම එතකොට බහුතරයක් වචන ලෝන් වර්ඩ්ස් අපි ඇත්ත වශයෙන්ම උගන්වද්දි මාතෘකාව දෙන්නේ ලෝන් වර්ඩ්ස් එහෙම නැත්නම් බරෝඩ් වර්ඩ්ස් කියලා ණයටගත්තු වචන මුගක් ඒවා එතකොට Dear friends, during the early stages of the evolution of English, it was fostered or enriched by five main languages in the world, namely Latin, Greek, German, Italy, France. English engalante bihivela vikasane penda patangatu moolika prarambhaka avadiyedi English poshane une loke pradana bhasha paaki. Latin, Greek, German, Italy, France kena me pradana bhasha walin tamai mulim English poshane une. අපි ලතින් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට තියෙන දායකත්වයේ ග්‍රීක භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට තියෙන දායකත්වයේ අපි සාකච්ඡා කරනවා ජර්මන් භාෂාවෙන් දැන් අපි සිංහල භාෂාවෙන් ගත්තත් අපිට උදාහරණ කියන්න පුළුවන් ඕන සැලකිතු ප්‍රමාණයක් දැන් මීට අවුරුදු දෙකකට විතර කලින් මට මතක විදිනවා if my memory serves me right about 2 years ago a single word was you know put in the depository of english words that is the oxford english dictionary ඇත්ත වශයෙන්ම මීට අවුරුදු 2018 පමණ ශ්‍රී ලංකාවේ වචනයක් ඉංග්‍රීසි શબ્දකෝෂයට ඇතුළත් කරා අපි කියන්නේ oxford english එක the repository of english words කියලා කියන්නේ ඉංග්‍රීසි වචන ගබඩාව දැම්මා දැන් අපි කියනවා io කියලා io කියන්නේ a i y o දැන් සිංහල වචනයක් විතරක් නෙමෙයි මේක සිංහල අපේ ලංකාවේ භාවිතා වෙනවා දකුණු ඉන්දියාව වගේ භාවිතා වෙනවා මේක ඇත්ත වශයෙන්ම මේ වචනේ අරගෙන 2018 අග භාගයේ තමයි ඉංග්‍රීසි શબ્දකෝෂයට දැම්මා මේක අර එක්ස්ක්ලේමේෂන් අපි විශ්මයාර්ථ පද හර්ෂ පද කියලා කියන්නේ අපි කියන්නේ එක්ස්ක්ලේමේෂන්ස් එක්ස්ක්ලේමේෂන්ස් ආර් වර්ඩ්ස් දැට් ආර් යූස්ඩ් ටු එක්ස්ප්‍රෙස් අවර් සඩන් ෆීලින්ග්ස් ඔර් ඉමෝෂන්ස් කියලා කියන්නේ අපේ ක්ෂණික හැඟීම් සහ දැනීම් ප්‍රකාශ කරන්න භාවිතා කරන වචන විතර අයියෝ කියන එක ඇත්ත වශයෙන්ම මේක මේ අයියෝ කියන වචනේ අද විදේශීය ජාතිකයෝ අපිට වඩා භාවිතා කරනවා මොකද ඒකේ හැඟීම ශෝකය කනගාටු විමතිය වගේ ප්‍රකාශ කරන්න ඒ හැඟීම් මනාව ප්‍රකාශ කරන්න පුළුවන් වචනයක් ඒ හැඟීම් ඉතාම සමීපව ප්‍රකාශ කරන්න පුළුවන් වචනයක් අපි ඔය මයි ගුඩ්නස් මයි ගෝඩ් ගුඩ්නස් මී හෙවන්ස් ඕ ජීසස් කියනවට වඩා ඕ බෝයි කියනවට වඩා ඒවා
භාවිතා වෙනවා මං කියන්නේ ඊටත් වඩා අර හැඟීම තීව්‍ර ලෙස ලස්සනට sannivedana කරන්න පුළුවන් ඉතින් මම මේ වේලාසනින් ඔබට ඒ උදාහරණයක් කිව්වේ විවිධ භාෂාවල ඉංග්‍රීසි භාෂාවට තියෙන බලපෑම දැන් මං උදාහරණ කීපයක් අද කියන්නම් මේ භාෂාවට ඉංග්‍රීසි භාෂාව වෙනත් භාෂාවලින් පෝෂණය වෙච්ච ආකාරය පිළිබඳව දැන් ඉංග්‍රීසි වචනයක් තියෙනවා කැසන්ඩ්‍රා කියලා there is an english word called Cassandra. Cassandra කියලා වචනයක් තියෙනවා. Cassandra කියන එකේ තේරුම මම ඔබට ඉස්සලාම කියන්නම්. A person who predicts that something bad will happen. Especially a person who is not believed. නරක අප්‍රසන්න දෙයක් සිදුවේවි කියලා අනාගතයේ සිදුවේවි කියලා අනාගතයේ පිළිබඳ අනාවැකි කියන පුද්දලෙක්. හැබැයි අන් අය විසින් ඒ කියන දේවල් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ පිළිගැනීමට ලක් නොවන කෙනෙක් එයා. මිනිස්සු පිළිගන්නේ නැහැ එයාගේ අනාවැකි. එතකොට අනාගතයේ යම් නරක දෙයක් සිදු වේවි කියලා අනාගතයේ ගැන අනාවැකි පළ කරනවා. නමුත් මිනිස්සුන්ගේ මිනිස්සු ඇයව විශ්වාස කරන්නේ නැහැ. එවැනි පුද්ගලෙකුට අපි කියන්නේ කැසන්ඩ්‍රා කියලා. A person who predicts that something bad will happen in the future. Especially a person who is not believed. ඇයි එහෙම වුනේ? මේ වචනේ කොහොමද ආවේ? This comes from the name of a princess in Greek stories to whom God Apollo gave the ability to predict the future. After she tricked him, God Apollo stopped people from believing her. God Apollo prevented people from believing her. මේක දීර්ඝ කතාවක් ඇත්තොසුන් කැසන්ඩ්‍රා කියන්නේ ට්‍රෝයි රටේ ප්‍රයම් රජුරුවන්ගේ දුව. එයාගේ ලොකු අයියා තමයි හෙක්ට. ඒකේ දෙවෙනි මද්දුම අයියා තමයි පැරිස්. එතකොට කැසන්ඩ්‍රා. කැසන්ඩ්‍රා කියන්නේ එතකොට ප්‍රයම් රජුරුවන්ගේ දුව. කැසන්ඩ්‍රා was the daughter of King Priam in Troy. ට්‍රෝයි රටේ රජුරුවන්ගේ දුව. She was the most beautiful girl in the world at that time. During that period of time, she was the most beautiful girl. She was so beautiful that her beauty surpassed even that of goddesses. කොච්චර ලස්සනද කියනවනේ යා දේවතාවියගේ ලස්සන බව අභිබවා ගියා කියලා කියන්නේ. දැන් ට්‍රෝජන් අපි ඉලියඩ් කියන මහා කාව්‍ය අධ්‍යයනය කරද්දී ට්‍රෝජන් යුද්ධය ගැන තමයි අපි කතා කරන්නේ. ඒ හරහා වචන අතිවිශාල ප්‍රමාණයක ඉංග්‍රීසි භාෂාවට ඇවිල්ලා තිනවා. අපි ටිකෙන් ටික කතා කරමු. ඒ ඉංග්‍රීසි මහා කාව්‍ය හතරම මම අධ්‍යයනය කළා GQ වලට. අපි කියනවා මේ The Epics, The Iliad, The Odyssey, The Voyage of Argo, The Aeneid කියන මේ මහා කාව්‍ය හතරම මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යයනය කළා. ඒ නිසා ඒ පිළිබඳ සෑහෙන අවබෝධයක් තිබෙනවා. ඉතින් විශේෂම මම කියන්නේ ඔබට මේ කැසන්ඩ්‍රා Cassandra was dekka Apollo, God Apollo saw this girl Cassandra. She was bathing in the river. Gange nayanita Apollo deyyo dekka. Apollo was the lecherous god. Eya tikak sallala devi kenek. Eyage taatthane Zeus. Apollo was the son of Zeus, the king of Olympian family of gods. Zeus deyyo ehemai eya tikak sallalai. Ithin Apollo deyyo dekala aawa. මේ ගංගා ගාවට ඇවිල්ලා කිව්වා කෙටියෙන් මම කියන්නම් you must come with me ඔබ මාත් එක්ක එන්න ඕන right එතකොට ගෑනුල මම මොකද කැසන්ඩ්‍ර මොකද okay if I am to come with you right you got to give me something I ask for මට මම එන්න නම් මම ඉල්ලන යමක් ඔබ මට දෙන්න ඕන එතකොට Apollo අහනවා මොකක්ද ඕනේ right past Apollo තමයි අපි කියන Apollo was the god of music the god of archery the god of prophecy he was also the sun god එයාට අපි කියනවා අනාවැකි පල කරන්න අධිපති දෙයියෝ දුනු ශිල්පයට අධිපති දෙයියෝ ඊළඟට හිරු දෙයියෝ සංගීතයට අධිපති දෙයියෝ එතකොට පුතාට සෙවුස් දෙයියෝ අමාත්‍යංශ ගොඩක් දීලා තිබෙනවා සරලව අපි කියන්නේ අර නෙපොටිසම් කියලා කියන එක අද විතරක් ආපු ගන්න මේ අගතිගාමී ඥාති සංග්‍රහය එතකොට ඇපොලෝ දෙයියෝ පුතාට දීලා තිනු අමාත්‍යංශ තුනක් එයාට සන් ගෝඩ් කියලා කියන හිරු දෙයියෝ ඇයි දැන් ඒ කාලේ විශ්වාසයක් තිබුණා ද සන් ඊස් ඉන් ද සන් the earth is in the center and the sun goes around it ekena ira yanawat neme attarema ira apollo dehi wedagena api kiyanne at the times wind chariot kiyala
කාලෙ නෙමෙති අත්තරු සහිත අස්සකරත් යපලෝ දීගේ ඇදගෙන යන ලෝකයට. උකර අපි කියන්නේ geocentric world view. The earth is in the center and the sun goes around it. පසු කාලෙකනේ ඒක වෙනස් වෙලා the sun is in the center and all the other planets go around it කියලා කිව්වේ. ඒකට අපි කියන්නේ that is known as the heliocentric principle of Copernicus. Copernicus'ගේ heliocentric ලෝක සංකල්පය. ඒක අතිරේක කතාවක්. That's something that is totally irrelevant to what I'm telling you right now. එතකොට ඒකට පටහැන පරිබාහිර කතාවක්. එතකොට ඇපලෝ දෙහිය තමයි මේ සූර්යා ඇදගෙන යන්නේ පෘථිවිය වටා. ඒක නම sun god කියලා කියන. අපිට අර කවි වල ඉන්නේ I always hear the times when chariot hurry near yonder or yonder before all of us lie the deserts of vast eternity killer to his coy mistress කියන කවියේ තියෙන්නේ. එතකොට ඇපලෝ දෙයියෝ එතකොට හිරු දෙයියෝ නා සංගීත රාජ දෙවියෝ අනාවැකි පළ කරන අධිපති දෙයියෝ සහ දුනු ශිල්පී රාජ දෙවියෝ the god of archery the god of music god of prophecy the sun god. එතකොට මෙයාට කිව්වා ඔය අනාවැකි පළ කිරීමේ බලය මට දෙන්න pass that power of prophecy on to me කැසන්ඩ්‍රා කිව්වේ මට අනාවැකි පළ කිරීමේ බලය දෙන්න. එක කළා. එක පයින් එක කළා. No sooner did she ask for that power than he gave it. ඔහු ඒක දුන්නා. ගෑනු ළමයා මේ බලය ගත්තට පස්සේ කිව්වා පොරොන්දු ඉෂ්ට කළේ නැහැ එන්න බෑ කිව්වා. ඔන්න එතකොට දෙවියන්ට ප්‍රශ්නයක්. දෙවියන්ගේ බලය තව කෙනෙකුට පැවරුවොත් අපව ගන්න බෑ. Irreversible. Cannot be reversed. අවසානට මොකද කළේ? හරි. උඹට අනාවැකි පළ කිරීමේ බලය තියෙනවා. හැබැයි මම ඒක මිනිසුන්ට නොතේරෙන තත්ත්වයට පත් කරනවා. එතන ඉඳලා තමයි කැසන්ඩ්‍රා කියන වචනේ ආවේ අනාවැකිය. අනාවැකි කියන පුද්ගල නමුත් අනාවැකිය විශ්වාස කරන්නේ නැහැ. ට්‍රෝජන් යුද්ධයේදී ඔඩීසියස් කලින් ට්‍රෝජන් යුද්ධයේදී ඇකිලිස් මැරුණට පස්සේ ඒ ග්‍රීක ට්‍රෝයි කණ්ඩායම විනාශයට පත් වෙන්නේ කැසන්ඩ්‍රා කියපු අනාවැකිය පිළිගත්තේ නැහැ. කැසන්ඩ්‍රා විශ්වාස කළේ නැහැ. ඒ නිසා තමයි මුළු ට්‍රෝයින් රටම විනාශයට පත් වෙලා විනාශයට පත් වුනේ. එතකොට ඒක ඒ ට්‍රෝ වචනේක කැසන්ඩ්‍රා අනාවැකි පළ කරන පුද්දලෙක් අනාගතයෙන් සිදුවන නරක දෙයක් පිළිබඳව අනාවැකි පළ කරන පුද්දලෙක් හැබැයි අන්නයිගේ විශ්වාසයට ලක් නොවන පුද්දලෙක්. එතකොට තමයි කැසන්ඩ්‍රාට සිද්ධ වුනේ අනා සාපේ නිසා මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ යාගේ අනාවැකිය. එතකොට නමුත් එයා ඒ අනාවැකි අනාගතය පිළිබඳ අනාවැකියක් පළ කරනවා මිනිසුන්ගේ විශ්වාසයට ලක් නොවුනා. කැසන්ඩ මට මතකයි පත්තරේ තිබුණ එක්තරා අවස්ථාවක there was no death of Cassandra's that Mahinda Rajapaksha would drag the country back to war. යුද්ධයට කලින් තිබුණා මහින්ද රාජපක්ෂ මහත්මයා රට ආපසු යුද්ධයකට ඇදගෙන යාවි කියන අනාවැකිය වල අඩුවක් තිබුණේ නැහැ කියලා. මම කියන්නේ මේ පත්තරේ තිබුණ වාක්‍යයක් මම ඔබට කිව්වේ. ඒතර මේ වත් භාවිතා වෙනවා. There was no death of death කියන්නේ lack කියන එකයි. There was no death of Cassandra's that Mahinda Rajapaksha would drag the country back to war. Cassandra's කියන වචනේ තිබුණේ. ඒතකොට එහෙනම් ඒ වචනේ. ඊළඟට මිත්‍රෝනි මම ඔබට කියන්නම් තව වචනයක්. ඒක ග්‍රීක දැම් එක ජර්මන් වලින් Waterloo. May this word comes from the Battle of Waterloo in 1815, in which the British and the Persians finally defeated Napoleon, Emperor Napoleon. Napoleon adhirajyawa Britannia saha Persianu Persiyawa ekathu vela Napoleon adhirajyawa antimatama parajaya karapu satana thamai Waterloo satana kiyana 1815. Lankawa suddu meha allaganna okara kale. Etakota 1815 අන්තිම පරාජය ලැබුවේ නැපෝලියන් අධිරාජ්‍ය නැපෝලියන් මේ වෝටලූ සටනේදී. ජර්මනිය ස්ථානයක් මේක ස්ථාන නාමයක් නගරයක් වෝටලූ සටන වෝටලූ ද බැටල් ඔෆ් වෝටලූ කියලා කියනවා. එතකොට එහෙමනම් මොකක්ද වෝටලූ කියන්නේ? ෆයිනල් ඩිෆීට්. ෆයිනල් ඩිෆීට්. මට මතකයි ලංකාවේ යුද්ධය අවසන් වුණාට පස්සේ පත්තරයක දාලා තිබුණා ප්‍රභාකරන් මැරුණට පස්සේ ප්‍රභාකරන් මෙට්ටිස් වෝටලූ ඇට් නන්දිකඩාල් කියලා. ප්‍රභාකරන් නන්දිකඩාල් වදී එයාගේ වෝටලූවක මුණ ගැහුණා. ප්‍රභාකරන් මෙට්ටිස් ෆයිනල් ඩිෆීට්. ඕ ප්‍රභාකරන් එක්ස්පීරියන්ස්ඩ් හිස් ෆයිනල් ඩිෆීට් හිස් වර්ස් ඩිබාකල් ඇට් නන්දිකඩාල් නන්දිකඩාල් වලදී. එතකොට වෝටලූ කියන්නේ ෆයිනල් ඩිෆීට්. නැපෝලියන් අධිරාජ්‍ය අන්තිමට යුද්ධ පරාජය විත්ත තැන ස්ථානේ. ඒක වෝටලූ. අද ඉංග්‍රීසි වචනයක්. අපිටත් ඕන්නම් නන්දිකඩාල් කියන එක අන්තිම පරාජය විදිහට පාවිච්චි කරන්න පුළුවන් වචනයක්. නමුත් ඒක අපි වචනයක් හැදුවට ඒක ලෝකේ පිළිගන්නේ නැහැ. සුද්ධෝ පිළිගන්නේ නැහැ. ඉතින් නමුත් අපි කතා කරද්දී ඕන්නම් අපිට ෆිගරටිව්ලි මේ අර්ථ භාවිතා කරන්න පුළුවන් නන්දිකඩාල් කියන වචනේ. කෙසේ වෙතත් ඊළඟට මම ඔබට තවත් වචනයක් කියන්න බලාපොරොත්තු වෙනවා. එකත් විශේෂ වචනයක් බැකනේලියන්. බැකනේලියන්
This comes from the name of Greek god Bacchus, also called Dionysus, the god of wine. Make ennet attawasin Greek devi kenekuge namin. Api yada kiyanne Bacchus deviyo. Rome edi Bacchus kiyala nama kiwwata Greece edi kiyanne Dionysus. Greek devi warumene Rome devi Rome e edahuwe. Den athini Minerva. Zeus ta kiyenawa Zeus Rome edi Jupiter. Ether Jupiter kiyanada Brahaspati grahaya Jupiter. The biggest planet in our solar system has been named after Zeus, the king of Olympian family of gods, Jupiter. Ape saura graha mandale lokuma grahaya nam karala thiyena Brahaspati grahaya nam karala thiyena Greek devurunge paule rajjuruwange namin Zeus rajjuruwange nam. Ether Jupiter English wacanaya. Etakota meke enne Dionysus deviyo kiyala kiyano Rome edi, Greece edi, Bacchus deviyo kiyala kiyano Rome edi. Adarath Greece e pawaththuna Dionysian festival kiyala. Api ara kaviyak thiyenawa Ode on a Grecian Urn kiyana kaviyedi katha karanne me Bacchanalian festival eka Dionysian festival eka chithrayata nagala thiyena meti bandunaka. Eka diha balala kaviyek liyapu kaviyak. Ode on a Grecian Urn. Etakota enan Dionysian festival Bacchanalian. Enam wine walata adhipati deviyo. Api saralawa gattot Lankawata arakku walata adhipati deviyo. Eyaage wenwen pawaththana ussawedi monawa karunada? Minissu sil gannawa. Meritorious deeds wala yedena punya karma ne arakku walata adhipati deviyo nan aniwaryen hondatama bonawa hondatama bonawa ah deela pissu kelina eka thamai karanne meri meke pirimi gehanu andurannae gehanu pirimi andurannae vinoda wenawa eka thamai yesu wedi siddha wenne enam Bacchanalian kiyanne kaatada Bacchanalian kiyanne ehemna Bacchus deviyan wine walata adhipati deviyan ge namin enawa Bacchanalian kiyanne bebaddata Wacana godak thiyenawa api tippler kiyenawa soaker kiyenawa boozer kiyenawa shot kiyenawa barfly kiyenawa dipsomaniac kiyenawa alcoholic kiyenawa etakota api drunkard kiyala kiyenawa guzzler kiyala kiyenawa guzzler guzzle drink a lot of arak guzzler then guzzle kiyenawa api dan api kiyanne me bike ekak petrol bonawa this bike guzzles petrol this a petrol guzzler meka petrol bone ekak නැතු drink කියන වචනේ යොදන්නේ නැහැ. අන්න ඒතර තමයි අපි කියන්නේ appropriacy නෑ. වචන තිබුණ පරිදි අපිට හිතු මතයට යොදන්න බෑ arbitrarily. ඈ එතනම් අපි මේ bike මේ වාහනේ petrol බොනවා කියලා කියන්නේ this අපි කියමු this vehicle guzzles petrol. This a petrol guzzler. Petrol bone එක. ඒතර guzzler කියන බේබද්දට. එතකොට ගොඩක් වචන tippler, shot. ඈ එතකොට boozer, right? එතකොට වචන විශාල ප්‍රමාණයක් තියෙනවා අරක්කු බොනවට. එතකොට මිත්‍රවරුනි එම ඒක. එතකොට තවත් වචනයක් මම ඔබට කියන්නම් ඔඩිසි කියලා වචනයක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. ඔඩිසි කියන්නේ a long journey full of experiences and adventures. එතකොට මේ කියන්නේ this comes from the Odyssey. The epic, a Greek poem that is said to have been written by Homer about the adventures of Odysseus. Mitravaruni, after the battle in Troy, Odysseus had to spend 10 more years traveling before he could return to his kingdom after 20 years. He had to face quite a lot of difficulties, challenges, trials and tribulations, predicaments and problems. ඔහුට ගොඩාක් ප්‍රශ්න වලට මු ට්‍රෝජන් යුද්ධය ඉවරලා අනිත් සියලු රජවරු අවුරුදු 10කට පස්සේ ට්‍රෝජන් යුද්ධය ඉවරලා සියලු රාජ්‍යවලට ගියා නමුත් ඔඩිසියස්ට ගෙදර එන තව අවුරුදු 10ක් ගත වුණා. හේතුව ඔහුට මුහුදෙදී නොඑක් අකරතැබ් වලට සිද්ධ වෙන මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මධ්‍යදරණී මුහුදයි මුහුදේ. එක් අවස්ථාවක නිම්ෆෝ කෙනෙක් ඔහු අවුරුදු 10ක් හිර කරගෙන ඉන්නවා. මහා වීරේ ඔඩිසියස්. ඔඩිසියස් තමයි පසු ට්‍රෝජන් යුද්ධය ජයග්‍රහණය කළේ. කනින් රිසෝස්ෆුල් ඔඩිසියස් කියලා පොතේ සඳහන් කරන්නේ. කපටි ඔඩිසියස් ඒ කපටි උපායකින් තමයි ජයග්‍රහණය කළේ. තාම විශිෂ්ට කතාවක් ද ඔඩිසි කියන්නේ විශිෂ්ට මහා කාව්‍යයක් ද ඉලියඩ් ද ඔඩිසි හෝම ලියපු ප්‍රධාන මහා කාව්‍ය දෙක ඔඩිසියස්. හැබැයි යා මේ මුහුදෙදී තිබුණ සියලු අභියෝග ජයගෙන අහපව් රාජමාලිගාවට එනවා. ඒකයි අපි කියන්නේ නම් ඇඩ්වෙන්චරස් ජර්නි එකක් වීර ගමනක් අත්දැකීම් වලින් පිරි වීර ගමනට තමයි එහෙනම් ඔඩිසි කියන්නේ. ඔඩිසියස් කියන මහා කාව්‍යෙන් එන්නේ ඔඩිසියස් කියන මහා වීර චරිතයෙන්. විශිෂ්ට මහා කාව්‍යයක් අපි ඒක පසුව කතා කරමු. ඒ කියන්නේ දීර්ඝව කතා කරන්නත් මම පසුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ වචන විශාල ප්‍රමාණයක් තියෙනවා විවිධ භාෂාවල ඉංග්‍රීසි භාෂාවට ආපු.
තමන් බලාපොරොත්තු වෙන අවස්ථා ගණනාවකදී ඔබව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. මෙහිදී පළවෙනි පාඩම වශයෙන් මම මගේ සාමාන්‍ය මම හැම දෙයක්ම කරදී යම් පිළිවෙලක් තියෙනවා. ඒ නිසා ඉංග්‍රීසි බාස් ඉංග්‍රීසි ජාතිය ගැන ඔබව මම මුලින් දැනුවත් කළා. මම ඔබට කිව්වා ඒක හොච් පොච් එකක් කියලා හත්මාලුවක් විවිධ ගෝත්‍රික ජාති ගෝත්‍රික කණ්ඩායම් ඇවිල්ලා තමයි එංගලන්තේ පදිංචි වුණේ. පසුව ඉංග්‍රීසි භාෂාවත් හත්මාලුවක් මිලියන ගාණක් වචන තියෙනවා. විවිධ භාෂාවල වචන වලින් තමයි මේක සැදුම්ලත් සන්නිධි හැදිලා තියෙන්නේ 120ක් පමණ තමයි ඔරිජිනල් ඉංග්‍රීසි වචන තියෙන්නේ. එතකොට එහෙමනම් මම උදාහරණ කීපයක් ඔබට කිව්වා. හොච් පොච් කියන්නේ මොකද්ද කියලා ඔබට මම කිව්වා. ඒකනත් ඔබට යමක් ඉගෙන ගන්න පුළුවන්. එතකොට මම ඔබට සඳහන් කළා වෝටලූ කියන වචනේ කොහොමද හැදුනේ? ඊළඟට කැසෙන්ඩ්‍ර කියන වචනේ කොහොමද හැදුනේ? බැකනේලියන් කියන වචනේ කොහොමද හැදුනේ? ඔඩිසි කියන වචනේ කොහොමද හැදුනේ? එතකොට මේ වගේ වචන විශාල ප්‍රමාණයක් අපි ඉදිරියෙන් ඉගෙන ගන්නවා. අපි ඉදිරියෙන් ඉගෙන ගමු ඇකිලිස් කියන වචනේ, ඇකිලිස් හීල් කියන වචනේ කොහොමද හැදුනේ? එතකොට කුස්ලින් කියන වචනේ කොහොමද හැදුනේ? එතකොට අපිට ගන්න පුළුවන් ටැන්ටලූස් ටැන්ටලයිස් කියන වචනේ කොහොමද හැදුනේ? මේ වගේ විශාල සම්බන්ධතාවයක් තියෙනවා, ලස්සන කතන්දර තියෙනවා. තම විශිෂ්ට කතන්දර තියෙනවා. මියුසික් කියන වචනේ කොහොමද හැදුනේ? එතකොට ඇට්ලස් කියන වචනේ කොහොමද හැදුනේ? එතකොට විශාල ප්‍රමාණයක් මට මේ වෙලාවේ කපාට ගොඩක් මතක් කරන්න බැරි වුණත් අපි ඒවා ඉදිරිදි සාකච්ඡා කරමු. මම ඊළඟ පාඩමේදීත් මේ වගේ වචන කීපයක් ඔබට සඳහන් කරලා ක්‍රමක්‍රමයෙන් මම ව්‍යාකරණ පාඩම් වලට භාෂාවක සම්භවය හා විකසනය පිළිබඳව මම ඒකට ලියලා තිනවා පොතක්. ඇත්තටම ස්ටෑන්ඩඩ් ඉංග්‍රීසි ග්‍රැමර් කියලා වර්ල්ඩ් වර්ඩ් ක්ලාසස් ඉන් ඉංග්ලිෂ්. ඒකදී මම භාෂාව කොහොමද නිර්මාණය වෙලා ලෝකේ භාෂා නිර්මාණය ඒක විකසණය වීම කොහොමද මිනිස්සු කතා කරන වචන හොයාගත්තේ ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා. ඒක අපි කතා කරමු. ඊට පස්සේ තමයි අපි ටිකෙන් ටික වර්ඩ් ක්ලාසස් ටෙන්සස් ඇක්ටිව් පැසිව් එයා ඔබ හිතනවට වඩා පුළුල්ලු ඒවා අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. නොදන්න දැන් උදාහරණයක් වශයෙන් ප්‍රසන්ට් සිම්පල් අපිට භාවිතා කරන්න පුළුවන් නීති 20කට වැඩි ප්‍රමාණ යටතේ. ඒ සියල්ලෝ බොහෝ දැනුවත් කරන ඔබ කොච්චර ඉගෙනගෙන තිබුණා කිව්වත් ඔබ නොදන්න කාරණා විශාල ප්‍රමාණයක් තිබෙන බව මම මෙහිදී නියත වශයෙන්ම ඔබට අවංකව සඳහන් කරන්න කැමතියි. එහෙමනම් this is enough for today and I'll meet you again with a new lesson and it's time we finished this and hopefully I'll be able to give you or teach you another lesson tomorrow as well. Goodbye.